මාතෘකාවක් ලියගන්න තමයි NCR අංකඩේ සංයෝජන පටන් ගන්න හදාන්නේ සංයෝජන වලට කලින් අපි මේක කතා කරමු NCR අංකණය කියලා මේක ගොඩක් වැදගත් මාතෘකාවක් ඊළඟ විද්‍යා ප්‍රසාරණයේ පාඩමේදී පවා මේක ඕන වෙනවා NCR අංකණය NCR අංකණය අර්ථ දක්වන මෙන්න මේ විදිහට ළමයි ඒක අපි රතු පාටින් ලියාගමු ඒකේ අර්ථ දැක්වීම ඒක ඔයගොල්ලෝ හොඳට බලනගෙන තියෙන්න ඕන NCR NCR කියන්නේ N අකුරට වඩා C අකුර ලොකුයි ආ NCR සමානයි N වල සමාරෝපිතයේ බෙදීම N ඍණ R ගේ සමාරෝපිතය R ගේ සමාරෝපිතය මේක අර්ථ දක්වන්නේ ඇත්තටම සංයෝජන වලදී අර NPR කියලා හැදිලා තියෙන්නේ සංකරණ permutation කියන P අකුර NCR කියන්නේ සංයෝජන combination කියන එක සංයෝජන ගැන මම මතක් කරේ මේව කරේ නෑ ඒකට ඔයගොල්ලන්ට තේරෙයි ඊළඟ වාර්තාව දැම්මහම මේ සංයෝජනත් එක්ක මේක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා NCR රාශණය ඔන්න ඔය විදිහට යනවා NCR සමානයි N වල සමාරෝපිතයේ බෙදීම N ඍණ R ගේ සමාරෝපිතයේ R වල සමාරෝපිතයේ මොකද්ද මේ NR කියන්නේ අනිවාර්යයෙන්ම ධනනි කියලා බිංදුව වෙන්නත් පුළුවන් හැබැයි R කියන්නේ බිංදුවයි එනුයි අතර තියෙන ධනනි කියලා ඔන්නෝම NCR අර්ථ දැක්වෙනවා NCR සමානයි N වල සමාරෝපිතයේ බෙදීම N ඍණ R ගේ සමාරෝපිතයේ වාරයක් R වල සමාරෝපිතය ඔය විදිහට තමයි NCR අර්ථ දැක්වෙන්නේ එතකොට අපි බලමු මේකෙන් කොහොමද අපිට ගණන් හදන්න පුළුවන් වෙන්නේ කියලා මේකේ ළමයි මෙතන උදාහරණ විදියට ගත්තොත් 10c බිංදුව කියන්නේ මොකද්ද 10c බිංදුව කියන්නේ 10 කමාරෝපිතයේ බෙදීම 10 ඍණ බිංදුවේ කමාරෝපිතේ වාරය බිංදුවේ කමාරෝපිත අපි දන්නවා කමාරෝපිත බිංදුව 1යි කියලා 10 කමාරෝපිතයේ බෙදීම 10 කමාරෝපිතේ වාරයක් එක තියෙන්නේ උත්තරේ 1යි 10c 1 කියන්නේ 10 කමාරෝපිතයේ බෙදීම NCR කියන්නේ 10 ඍණ එකේ කමාරෝපිතේ වාරයක් එකේ කමාරෝපිත 10 වැඩි කිරීම 9 කමාරෝපිතේ කියලා මේක ලියන්න පුළුවන් 10c ඔයින 10 මේක ලියමු 10 කමාරෝපිතේ බෙදීම 9 කමාරෝපිතේ එකේ කමාරෝපිතේ කියලා තියෙනවා මේක 10 වැඩි කිරීම 9 කමාරෝපිතේ කියලා දෙනවා යට 9 කමාරෝපිතයක් කියන නිසා මේක එකෙන් බෙදලා උත්තරේ 10යි 10c2 කියලා ගත්තොත් 10 කමාරෝපිතේ බෙදීම 10 ඍණ 2 කමාරෝපිතේ වාරය 2 කමාරෝපිතේ 10 කමාරෝපිතේ බෙදීම 8 කමාරෝපිතේ වාරය 2 කමාරෝපිතේ මට ලියන්න පුළුවා 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 කමාරෝපිතේ බෙදීම 8 කමාරෝපිතේ වාරය දෙවරක් අටකට කැපෙනවා මේක කැපෙනවා මේක 5යි 45යි 10c3 කියලා ගත්තහම 10 කමාරෝපිතේ බෙදීම අතරමැද ස්ටෙප් එකක් නැතුව මේක ඍණ මේක 7 කමාරෝපිතේ වාරය 3 කමාරෝපිතේ කියලා එකපාරට දුන්නු දැන් තුමිනිවන් NCR කියන්නේ N වල කමාරෝපිතේ N ඍණ R ගේ කමාරෝපිතේ මේකෙන් මේක අඩු කරනවා R වල කමාරෝපිතේ ඔන්න මේ විදිහට එනවා එතකොට මෙතන එනවා 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 වැඩි කිරීම 7 කමාරෝපිතේ බෙදීම 7 කමාරෝපිතේ වාරය 3 වැඩි කිරීම 2 වැඩි කිරීම එක මේක කැපිලා යනවා 3ෙන් මේක බෙදනවා 3යි මේක 4යි 120යි ඒ වගේ ළමයි ඉක්මනට ඉක්මනට ඔගොල්ලෝ පල්ලෙහාට ලියන්නේ 5 වෙනි එක 10c4 පල්ලෙහාට ලියන්න 6 වෙනි එක 10c5 7 වෙනි එක 10c6 10c7 10c8 10c9 10c10 මේවා ලියලා මේවා අගයන් හොයන් පල්ලෙහාට යටතට ලියලා ඉක්මනට ඒ අගයන් හොයන් Thank you.
මොකද දැන් අපිට ආවේ 1001 යගය 10001 කියලා 1001 යගය 10යි කියලා 1002 යගය 45 කියලා 1003 යගය කියන්නේ 10 කමාරෝපිතේ මෙදීම 7 කමාරෝපිතේ 3 කමාරෝපිතේ ඕකේනවා 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 මෙදීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියලා ආවේ කතිය විස්සක් කියලා පස්තනියක 104 10 කමාරෝපිතේ මෙදීම 6 කමාරෝපිතේ 4 කමාරෝපිතේ 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 කමාරෝපිතේ මෙදීම 6 කමාරෝපිතේ වාරයක් 4 වාරයක් 3 වාරයක් 2 වාරයක් 1 4 වාර දෙක 8යි මෙතන 3යි 210ක් කියලා එනවා 10005 කියන කෙනවා 10 කමාරෝපිතේ මෙදීම 5 කමාරෝපිතේ වාරයක් 5 කමාරෝපිතේ 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 කමාරෝපිතේ මෙදීම 5 කමාරෝපිතේ මේක සිදු කරන්නේ නැහැ කැපී යන නිසා ඉතින් 5 කමාරෝපිතේ 5 වාරයක් 4 වාරයක් 3 වාරයක් 2 වෙනම සිදු කරනවා පස්තරන් දෙක 10යි පස්තරන් දෙක එතකොට මෙතන 4 කැපුවාම 2යි තුනෙන් බෙදුවාම 2යි. උතරේ මෙතන ඉන්නේ 9 වැඩි කිරීම 4 වැඩි කිරීම 7යි. නමයා නමයා 18යි 36 7ෙන් වැඩි කරන්න ඕන 42 න් 2යි 4ක් විතරේ 21යි 25යි 252ක් වේ. ඒ වගේම 1036 කියලා ආවහම 1036 එනවා. මොකද්ද 10 කමාරෝපිතේ මෙදීම 4 කමාරෝපිතේ වාරයක් 6 කමාරෝපිතේ. ඒක මේ වගේම තමයි 210ක් කියලා එනවා. 8 වෙනි ගාන විදියට 1007ව 10 කමාරෝපිතේ මෙදීම 3 කමාරෝපිතේ 7 කමාරෝපිතේ ඉතින් මේ යථාපූර්ණ තමයි එන්නේ 120ක් කියලා එනවා. 9 වෙනි එක 1008 කියලා ගත්තොත් 10 කමාරෝපිතේ 2 කමාරෝපිතේ 8 කමාරෝපිතේ ඒක මෙතන තාපු වගයන් ටිකමයි එන්නේ 45 කියලා එනවා. 1009 කියලා ගත්තොත් 10 කමාරෝපිතේ මෙකරින්ම එක කියන්නේ 1 කමාරෝපිතේ වාරයක් 9 කමාරෝපිතේ ඒ කියන්නේ මෙතන තියපු වගයන් තමයි එන්නේ උත්තරේ 10ක් කියලා එනවා. 1010 කියලා ගත්තොත් 10 කමාරෝපිතේ මෙදීම 0 කමාරෝපිතේ වාරයක් 10 කමාරෝපිතේ 1ක් කියලා එනවා. ඔන්නතරි අපිට එනවා වැදගත් ප්‍රතිඵලයක්. NCR අංකණයේදී භාවිත වෙන පළවෙනි ප්‍රමේය මේ අංගයන් ටික ලියාගෙන ඉවර වෙලා ඊට පස්සේ ලියන්න NCR අංකණයේදී භාවිත වෙන ප්‍රමේයයන් NCR අංකණයේදී භාවිත වෙන ප්‍රමේයයන් NCR අංකණයේදී භාවිත වෙන ප්‍රමේයයන් පළවෙනි එක NCR සමානයි NCNV නාකියල NCR සමාන NCNV නා මේක සාධනය කරන්නත් ඕගොල්ලන්ට පුරුවන් වෙන්න ඕන. සාධනය LHS ගත්තොත් සාධනය යටතේදී LHS කියන්නේ NCR එන්වල කමාරෝපිතේ එන්රින ආර්ගේ කමාරෝපිතේ ආර්වල කමාරෝපිතේ එවැගේම RHS ගත්තොත් NC එන්රින ආර් කියන්නේ එන්වල කමාරෝපිත අර්ථ දැක්වීමට අනුව එන්රින එන්රින ආර් මේකරින මේක අඟප එන්රින ආර්ගේ කමාරෝපිතේ මේක සිදු කරා වෙනවා එන්වල කමාරෝපිතේ මේකයි මේකයි ගත්තාම රිවයිඩින දල වෙලා ආර්වල සමාරෝපිත වාරයක් එන්රින ආර්ගේ සමාරෝපිතේ මේක පළවෙනි සමීකරණේ. මේක සමීකරණ දෙක එක සමානයි දෙකෙන් අපිට කියන්න පුළුවන් NLHS සමානයි RHS. ඒ කියන්නේ NCR සමානයි NC එන්රින ආර්.
NCR වලා ගියයි NCM RNR වලා ගියයි සමානයි උනත උදාහරණයකට ගත්තොත් 10C.1යි 10C.10යි සමානයි 10C.1යි 10C.9යි සමානයි 10C.2යි 10C.8යි සමානයි 10C.3යි 10C.7යි සමානයි 10C.4යි 10C.6යි සමානයි 12C.3 කියලා ගත්තොත් මේක 12C.9ට සමානයි 13C.5 කියලා ගත්තොත් මේක 13C මේක රින මේක කියන්නේ 13C.8ට සමානයි ඒ වගේ ඕනම එකක් 15C.3 ගත්තොත් ඒක සමාන වෙන්නේ 15C.12ට 15C.NCR සමාන NCN-R NCN-R කියන්නේ 12යි 15C.3 15C.12ට සමාන වෙන විදිහට අපිට ඕන තරම් ප්‍රකාශන ලියන්න පුළුවන් NCR සමාන NCN-R කියන ප්‍රකාශනේ ඉක්මනට මේක ලියාගන්න සාධනය කිරීම NCR අංකණයේදී භාවිතා වන ප්‍රමේයයන් කියලා විදි කියලා ඊළඟ ප්‍රමේය ලියා ගන්න ළමයි NCR අංකණයේදී භාවිතා වෙන ඊළඟ ප්‍රමේය NCR දෙවැනි ප්‍රමේය NCR ධන NCR ධනයක සමානයි N ධනයක CR ධනයට NCR ධන NCR ධනයක සමාන N ධනයක CR ධනයක කියලා ප්‍රමේයක් තියෙනවා මේකට කියනවා මෙය පැස්කල් සමීකරණය නම් වේ මේක දීපිත ප්‍රසාරණයේදී අපි කතා කරනවා මේ පැස්කල් සමීකරණය කියන්නේ මොකක්ද කියලා ওই ප්‍රමේයයට කතා කරනවා පැස්කල් සමීකරණය කියලා මේක සාධනය වම් පැත්ත ගත්තොත් NCR ධන NCR ධනයක LHS කියලා වම් පැත්ත සුළු කරොත් NCR NCR ධනයකයි සුළු කරොත් එනවා N වල කමාරෝපිතේ බෙදීම N ධන R කමාරෝපිතේ R වල කමාරෝ N වල කමාරෝපිතේ N ධන R ධනයකේ කමාරෝපිතේ R ධනයකේ කමාරෝ මේක සුළු කරාම එනවා සමාන n වල සමාරෝපිතේ බෙදීම n ඍණ r ගේ සමාරෝපිතය r වල සමාරෝපිතය n වල සමාරෝපිතේ බෙදීම n ඍණ r ඍණයේ සමාරෝපිතේ වාරයක් r ධනයේ සමාරෝපිතය n වල සමාරෝපිතේ එළියට ගන්න පුළුවන් සාධකයක් විදිහට ඒක එහෙම ලියමු n වල සමාරෝපිතය මට මෙන්න මේ සාධක දෙක ගත්තා මේ n ඍණ r ගේ සමාරෝපිතය ලියන්න පුළුවන් n ඍණ r වාරයක් n ඍණ r ඍණයකේ සමාරෝපිතය එහෙම නැත්නම් මෙතනදී පොදු හරය ගන්න මේක n ඍණ r ගේ සමාරෝපිතය දෙනවා මේක තමයි පොඩි එක වෙනා මේක n ඍණ r කරගන්න n ඍණ r ගෙන් වැඩි කරා නම් හරි එහෙනම් උඩ යටයි දෙකම n ඍණ r ගෙන් වැඩි කරනවා මේක r වල සමාරෝපිතයේ තියෙන නිසා මේක r r ධනයක කරගන්න r ධනයකේ සමාරෝපිතය කරගන්න උඩ යටයි r ධනයකේ වැඩි කරනවා මම ඒක ලියලා හොලියන්නා n වල සමාරෝපිතයේ වැඩි කිරීම මේක r ලියාගන්න r වල සමාරෝපිතය තියෙනවා මේ දෙන්න දිහා බලුවාම උඩයි යටයි දෙකම r ධනයකින් වැඩි කරනවා බෙදීම n ඍණ r වාරයක් r ධනයක වාරයක් r වල සමාරෝපිතය කියලා ගන්න ධන n වල සමාරෝපිතය ඔහොම තියෙනවා r ධනයකේ සමාරෝපිතය ඔහොම තියෙනවා මේ n ඍණ r ඍණයකට වඩා එකක් වැඩි මේක n ඍණ r කියන එක මේකත් මේකෙන් හදාගන්න උඩයි යටයි දෙකම n ඍණ r කියන වැඩි කරනවා n ඍණ r වාරයක්
n ඍණ r ඍණ 1 1 r ඔකේ එතකොට මේක n වල සමාරෝපිතය සහ n ඍණ r ගේ සමාරෝපිතය r ධන 1 1 සමාරෝපිතය r ධන 1ක් ධන n වල සමාරෝපිතය බෙදීම වාරයක් n ඍණ r r ධන 1 1 සමාරෝපිතය n ඍණ r ගේ සමාරෝපිතය ඔක්කොම පොදු පද එළියට ගන්නවා n වල සමාරෝපිතය n ඍණ r ගේ සමාරෝපිතය r ධන 1 1 සමාරෝපිතයක් එළියට ගත්තාම ඉතුරු වෙනවා r ධන 1 ධන n ඍණ r මේ පද දෙකම පොදුවේ එළියට ගත්තාම r r කැපිලා ගිහිල්ලා n ධන 1 වාරයක් n වල සමාරෝපිතය බෙදීම n ඍණ r ගේ සමාරෝපිතය r ධන 1 ගේ සමාරෝපිතය ඉතුරු වෙනවා මේක මට ලියන්න පුළුවන් n ධන 1 ගේ සමාරෝපිතය බෙදීම n ඍණ r ගේ සමාරෝපිතය වාරයක් r ධන 1 ගේ සමාරෝපිතය හැම එකක්ම සමාරෝපිතය ඇතුළට අරගෙන සුළු කරා ඊට පස්සේ RHS සුළු කරෝති RHS සුළු කරෝති n ධන 1 c r ධන 1 කියන්නේ ඇත්තටම NCR ගේ අර්ථ දැක්වීම දැම්මොත් n ධන 1 1 සමාරෝපිතය බෙදීම මේක ඍණ මේක n ධන 1 ඍණ r ධන 1 සම්පූර්ණ සමාරෝපිතේ වාරයක් r ධන 1 සමාරෝපිතය මේක සමානයි n ධන 1 1 සමාරෝපිතය බෙදීම මේ එකට එක කැපිලා ගිහලා n ඍණ r ගේ සමාරෝපිතේ වාරයක් r ධන 1 සමාරෝපිතය කියලා වෙනවා මේක තමයි දෙවනි සමීකරණේ මේක තමයි පළවෙනි සමීකරණේ කියලා ගත්තොත් 1යි 2යි සමානයි 1 සමානයි 2 කින් එනවා NCR කියන්නේ NC නෑ NCR ධන NCR ධන 1 කියන්නේ n ධන 1 CR ධන 1 උන්නේ ප්‍රමේය අපි සාධනය කරලා තියෙන इक्वल टॉक कराने वाला अगर वही प्रमेय था ना मुकाद देने वही प्रमेय था ना इन्हें वह दारु हो मैं मकाद पाला वाक्य क्या निकाल उदाहरण यहाँ से जरा गात सोच दहाई सी एक का दाना दहाई सी देखा क्या ने एक कोलाहा सी देखा क्या ने නමය සී තුන දාන නමය සී හතර කියන්නේ දහය සී හතර කියන්නේ කොන්න වගේ අදහසක් එන්නේ මේකට අනුව කොන්න වගේ උදාහරණ දෙකක් ලියා ගන්න n වලටයි r වලටයි කොහොමද ඒක බලපාන්නේ නමය සී දාන නමය සී හතර කියන්නේ දහය සී හතර කියලා ඔක අපි ඉස්සරහ විද්‍යාන්ත සංකරණ සංයෝජන වලදී ওই ප්‍රමේය ඉස්සර ලොකුවට භාවිත කරන්නේ නැහැ ඇත්තටම ඕන වෙන එකකුත් නැහැ විපද ප්‍රසාරයේදී ඔක ඕන වෙනවා එකයකට පැස්කල් සමීකරණ කියන්නේ